තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණයේ ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 18ක් දුරින් ගීසා නිම්නියේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයයි. ඉපැරණි පුදුම හදට අයත් තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය පිරමීඩය. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියාපාන්නේද මෙම පිරමීඩය. ගීසාහි ඉදිකර තිබෙන මෙම පිරමීඩ එසේත් නැත්නම් සොහොන් ගෙවල් රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඟු කරයි. ක්‍රිස්තු පූර්ව 26 වැනි සියවස එනම් මීට වසර 4600කට පෙර පැවති සියවස මිසිර සංස්කෘතික දියුණුවේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ. එම කාලයේ පාරාවන් ලෙස කටයුතු කළේ කූෆු රජු, ඔහුගේ පුත් කාෆ්‍රේ සහ මුණුපුරු සැන්කුරේය. පිරමීඩ නිර්මාණ කරන්නයි අනදි ඇත්තේද මවුන්ය. ඒ ඔවුන්ගේ සොහොන් ගෙවල් ලෙසය. විද්‍යාඥයන් මවිත කිරීමට සමත් හිඩැස සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයනි. චියෝෆ් යන නමින්ද කූෆු රජු හැඳින්වෙයි. ගීසාහේ ඇති මෙම යෝධ පිරමීඩ අබිරහස් වලින් පිරී පවතී. ඒ අතරට එක් වුණු මෙම හිඩැස සම්බන්ධ අබිරහසද විද්‍යාඥයන් අඳුන් කුඳුන් කිරීමට සමත් වී ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දෙයි. ගීසා නිම්නයේ ඇති පිරමීඩ ත්‍රිත්වය අතරින් උසින් වැඩිම පිරමීඩය වන්නේ මෙම පිරමීඩයයි. උස මීටර් 140කි. මේ ඉදිකලේ යයි පැවසෙන්නේ ක්‍රිස්තු පූර්ව 2509 සිට 2483 තෙක් කාලයේ යයි පුරාවිද්‍යාඥයෝ කියති. පිරමීඩය තුළ හිඩසක් ඇතැයි සොයා ගැනීම සිදු කර ඇත්තේ අති නවීන ස්කෑන් තාක්ෂණයනි. පරීක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රංශ සහ ජපන් පුරාවිද්‍යාඥයන් සමගින් තාක්ෂණවේදීන්ගේ එක්වීමෙනි. ඔවුන් යොදාගත් මෙම ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ මුවෝග්‍රෆි යන නමිනි. මුවෝග්‍රෆි යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ පෘථුවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී ද්‍රුහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන්වේ. මුවෝන්ස් අණුද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජ ද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතන ඇත්තේ හිස් අවකාශයකි. පිරමීඩය ඇතුළත හිඩසක් ඇතැයි සොයා ගැනීම සිදු වූවේද ඒ අනුවය. සුනාමියෙන් සහ භූකම්පාවෙන් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වී විකිරණ කාන්දු වෙද්දී ඒ බව පරීක්ෂා කිරීමට යොදාගත්තේද මෙම නව ස්කෑන් තාක්ෂණයයි. කූෆු රජුගේ පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් පවතී. එයින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක ඇත්තේ ඊට පහළිනි. එය කුඩාය. මේ හිඩැස නිර්මාණය කළේ ඇයිදැයි යන්න ගැටලුවකි. එසේම මේ තුළ කිසියම් අබිරහස් දෙයක් තැන්පත් කර ඇත්තැයි සැක කෙරේ. හිඩැස හිඩැසක්මද නැත්නම් ඇතුළෙහි වටිනා යමක් ඇද්ද යන්න සොයා ගැනීමට අපහසු වී තිබේ. හේතුව නම් පිරමීඩයට හානි නොකර එය දැන ගැනීමට නොහැකි වීම නිසාය. මෙම හිඩැස නිර්මාණය කර ඇත්තේ පිරමීඩයේ ඇතුළත පීඩනය නැති කිරීමට හෝ මුදා හැරීමට විය හැකිය යන්න වාස්තු විද්‍යාඥයන්ගේ අදහස වී ඇති නමුත් එය තහවුරු කිරීමට කිසිවෙකු හෝ සමත් වී නැති බවද පැවසේ. ගීසා නිම්නයේ මුලින්ම හැදූ පිරමීඩය වන්නේද මෙම කූෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය මහා පිරමීඩය ලෙසින්ද හැඳින්වේ. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූවේද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවධියේහි මෙහි උස අඩි 481ක් වුවද දැන් මෙහි මුදුනත කොටස
කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජුන්ගේ මෙම මහා පිරමීඩයේ පාදමේ අක්කර 13ක් එනම් හෙක්ටයාර 5.3ක් පුරා විහිදෙයි. එය එක් පැත්තක දිග මීටර 230කි. කාෆර් රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයට වඩා අඩි 10ක් උසින් අඩුවෙනි. කූෆු රජුගේ මුණපුර වූ සැන්කුරේගේ පිරමීඩය මෙම පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66කි. කූෆු රජුගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසල තවත් කුඩා පිරමීඩයක් ඉදිකර තිබේ. එපමණක් නොව රජපවුලේ අනෙක් රාජකීයන් සහ ඥාතීන් වෙනුවෙන් මෙම පිරමීඩ සමූහය අසල කඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදිකර තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුමහතට ඇතුළත් කළ අය වන්නේ ග්‍රීක ජාතිකයෝය.